දරුවන් සරණයි පෙන්වත්ෝ බැහැමදනාටම සදහවත්න්නේ සද්ධර්මෙන් සිත් සූපත් කරන බෞද්ධාරූ පවාහිනයෙන් හනිිකාව එවතුම් වූ තතාගත ශ්‍රී සද්ධර්මය සනිවදනය කිරීමේ අරමුණින් මේ පෑට නීමිතව මෙ දේශනාව පැවැත්වීමට දම් සබහමණ්ඩ පේට ආරාධනාකොට වදාල පූජනය කෝරලෑගම සරණ තිස්ස පින්වත් අපේස්වාමින් වහන්සේ අිහැම දෙනාම සාධනාධ පාතමින් පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. අද දේශනාවේ දායකත්වය ධරමින් කටයුතු කැනවා රනිසන් සේනානායක යමුණ සේනානායක පින්වත් දෙපල එසේ නම් අපි ගෞරවෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මෙමතු මෝ දේශනාව පවත්වන්නට අවසරයි අපේ හා මුදුරුවනේ. සාධෝ සාධෝ සාධෝ. සමන්තාචක්චකවාලි සුුවත්වත්‍රාගගෂන්තු දේවතා සද්ධම්මන් මුනිරරාජස්ස සුනන්තුසගගමොක්කදන් ධම්ම සවෙනකාලු අයයං බදනත ධම්ම සවෙනකාලු අයයං බදනත දම්ම සවෙනකාලු අයය බදනන්ත නමෝතස්ස භගවෙතු වරහතු සබබදමමිසු අප අපටි හතඥාන චචාරස්ස. දස බලදරස්ස චතුු වී සසාරඥ ජ විසාරයදස්ස. සබබ සත්තුතුත මස්ස ධමමිසරස්ස ධනමරාජස්ස. දම්මසාමිස්ස තතාාගකස්සෙ සබ්්‍යුුණු සම්මා සම්බුද්බුදස්සේ නමෝතස්සෙ භගවතුුවරහතු සබබදම්මිසු, අප පටිහතඥානචාචරස්සෙ. දස බලධරසචතුවිසාර ජවිසාරදස ස සතුතුතම seදisterර seදමරජස දමසාස තතාගකස සjuන සමා සමබද්බදස්ස. නමෝතස්ස භගවතු අරහතු සබබදමිසු. අප පටි හද ඥාන චචාරස්ස. දස බලධරස්ස චතුවීසාරජ ජෙවිසාරදස්ස. සබ්බ සත්තුතුතෙ මස්ස ධමමිසරස්ස. දම්මරාජස්ස දමමමසාමිස තතාාගතසස සමබ්‍යනු සම්මා සමබුද්බුදස්ස. සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන මෙ සඇදහැවත් ශ්‍රාවක පිරිස වෙනුවෙන්, අද දේශනා කරන්න බලාපපුරෘොත්තු වෙන්නේ, මජ්ජිම නිකායි මූල පන්නසකෙහි සඳහන් වන විතක්ක සන්ඨාන කියන සූත්‍ර දේශනවිෙන් කරුණු ටිකක් පිනතින අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍රය දේශනා කොට වදාළි විශේෂයෙන් මේ භාවනාන යෝගී භික්ෂූන් වහන්සේලාට ඒවගේම භාවනාව ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම ඉතාමත් ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාව භාවනා අරමුණ දියුණු කරන වෙලාවේ සිතට නැගෙන අකුසල චෛතසික ධර්මයන් ප්‍රහාණය කරගන්න කොහොමද ඒ සඳහා අනුගමනය කළේුතු ක්‍රමවේද මොනවද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයේ පුරාවට පැහැදිලි කරනවා නි බොහෝ දෙනාට එදිනෙදා භාවනා කටයුතු සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටලුවලට විසඳ මේ සූත්‍රයේ තුළින් හමුුවයි කියලා බලාපොරොත්තුවෙන් තමයි මේ දේශනාව සිදුකරන්න කල්පනා කළින්. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කලා මේ විදිහට අධිචිච මනුයුත්තේන භික්කවේ බික් වුණා පංච නිමිත්තා කාලයන කාලා මනසිකාත් අබ්බාන කතමානි පංච දේශනා කළා විශේෂෙන් මේ සූත්‍ර දේශනාවෙන් භාවනාව වඩන භික්‍ෂුවට කාලෙන් කාලෙට අහල වෙන අකුසල චෛත්‍යක ධර්මයන් යටපත් කර ගැනීම සඳහා. දුරස් කර ගැනීම සඳහා මෙන්න මේ නිමිති පහ මෙනෙහි කළ යුතුයි කියලා. විතක්ක සන්හාන කලකවේ එකයි. ඒමන අකුසල චෛත්‍යකයන් යටපත් කරන්න නිමිති පහක් සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. අපි ක්‍රමාණුකූලව සූත්‍රයත් අට්ටකතාවත් එකතු කරගෙන මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු නිමිති පහ විශේෂයෙන් විස්තර කරමින්. යම් භික්‍ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කරද්දි රාගය දදේශය මෝහය කියන මේ පව්කාර අකුසල ධර්ම මෙනෙහි වෙනවනන් ඒ භික්‍ෂුව විසින් මෙනෙහි කරන නිමිත්තෙන් බැහැරව කුසලය සහිත වෙන නිමිත්තක් මෙනිහි කළ යුතුයි කියලා පැහැදිලි කරනවා. තේන භික්ගවේ වි වුණ තම්හා නිමිත්තා අනන් නිමිත්තන්දන්ද. මනසිකාත කුස ලූප සංසඳ ඉන්නතුනී අපේ අට්ටකතාවේ වෙනම මේ ගැන විස්තර කරලා තියෙනවා එම විතර්කය චන්දය සහිතද විනති විතර චන්දය සහිත දෙකෙල රාගය සහිත දෙ කියන කාරණාව චන්දය කියල කීවත් රාගය කියල කීවෙත් එකම කාරණාවක් සඳහා. දවේශය සහිතද මෝහය සහිතද එයට පිළියම් වශයෙන් මේවෙද්දියට මෙනෙහි කරන්න කියල කියනවා. කොයි විදිහට මෙනෙහි කරන්ඩද අපි ඒ කාරණාව ඉදිරියට සාකච්ඡා කරමු ඒ විතක්ක සන්ටාන නිමිති පහ ගැනයි සඳහන් කරන්නේ එහෙම මෙනෙහි කරහම එම නිමති ප්‍රහාණය වෙනවා කිය සඳහන් කරනු. අුසල චෛතසන් ප්‍රහාණය වෙන කිය සඳහන් කරනවා. ඒ අකුසල චෛතසකයන් ප්‍රහාණය වනහම තේසන් පහනාය අජ්‍යත්ත මේව චිත්තන් සන්තිට්ටති පින්නතුන ඒ නිමිති ප්‍රහාණය වනහම අභ්‍යන්තරයේ සිත හිටගන්නවාඉන්නති තිට්ටති කියලා කියන්නේ හිටගන්නවා. නමුත් මෙතන සඳහන් කළේ අජ්‍යත්ත මේ චිත්තන් සන්තිට්ටති කිය සංතිට්ටති කියල කියන්නේ මනාව හිටගන්නවා කියන එකයි. සං නිසේදති මනාකොට ඉඳගන්නවා. ඒකෝධියෝති මනාකොට සිත එකඟ වෙනවා එහෙම නැත්තං සමාධීකට පත්වෙනවා. ඒක විස්තර කරනවා පිඩතුනි උදාහරණයකින් හරලු ලීයකට ඇනයක් ගහල තියෙනවා. පිනතින ඒ ෆරලු ලීට ගහල තියෙන ලොකු ඇනය ගලවන්ඩා වශ්‍යයි. ඒ නිසා කඩා ඇනයක් අරගෙන ලොකු ඇනේ වටේටම තට්ටු කරර තට්ටු ලොකු ඇනේ ටිගටික ඔස වනවා බුරුල් කරනවා. යම් අවස්ථාවක හොඳටම උඩට ඇවිල්ල දැන් බුරුල්ලලාක තියෙනවා කියලා දැනුන හම අතින් ඇදලා අහකට දානවා. ආන්ගේ උදාහරණය හැටියට තමයි. මේ ධර්මකාරණාව හිතන්්ඩ කියල දේශනා කරලා තියෙන්නේ පින්නතුනී මේ ගැන අට්ටකතාවේ කියල තියෙන ආකාරය කොහොමද කියල බැලුවොත් මෙතන අදිිචිත්ත මනයුත්තයන කියල කියන්නේ සඳහන් කරනවා උපන්න සිත තමයි මෙතන චිත්ත කියල කියන්නේ මෙතන උපන්න සිත කියල කියහම දස කුසල කර්මපතයන් හි උපන්න සිත දස අකුසලයෙන් වැලකිලා දස කුසල ධර්මයන් හීම හැසිරෙනවා ඒ දස කුසල ධර්මයන් මත හැසිරෙන සිත මෙතන චිත්ත කියල හඳුන්ටනෝ නමුත් අධිචිත්ත මනුයුත්තයන කියල සඳහන් කරහම සඳහන් කරනවා දස කුසල ධර්මයන් හි හැසිරෙන හිතට වඩා විපස්සනා පාදක අට්ට සමාපත්ති චිත්තයක් තියෙනවනං අන්න ඒ චිත්තයට තමයි මේ අදිි චිත්ත කියල කියන්නේ. විපස්සනා පාදක අට්ට සමාපත්ති සහිත චිත්තයක් තියෙනව වනං එකට ගෙන අධි චිත්ත කියලා න මෙතන පැහැදිලි කරලා තියෙනවා යම් භික්‍ෂුවක් පිණ්ඩපාතියේ සඳහා වැඩම කරලා පින්ඩ සිංගාගෙන දංවලඳලා දත් මැදල මොකය පිරිසිදු කරගෙන නිසීදනයත් අරගෙන එක්තරා රුක්ෂමූලයකට වන ලැහැබකට හෝ අරුවත පාදයකට ඒම ඇත්තන් ගල්ගුහාාවකට ශ්‍රමණ ධර්මය කරන්නෙමී කියලා නික්මෙනෝ ආන්ගේ නික්මෙන වෙලා වෙත් එතන ඉඳල සුදුසු තැනකට ගමන් කරලා ඒ සුදුසු තැන පිරිසිදු කරගන්න වෙලා වෙත් අදිචිත්ත මනුයුක්ත කියලම කියන්න පුළහන් කියලා සඳහ කරන මොකද පින්නතුනි භාවනා කරන අදහසින් තමයි යන්නේ එනිසා අධිචිත් අයි කියල කියනවා තමන් වාඩිවෙන තැන පිරිසිදු කරලා නැවත අතපයත් පිරිසිදු කරගෙන පළඟක් බැඳගෙන වැඩඉන්න වෙලාවෙත් ඉන්න අදිචිත්තෙන් මයි කියලා කියන්න පුළුහන් කියලා අට්ටකතාවේ සඳහන් කරනවා ඊළඟට තමන්ගේ කර්මස්ථානයේ මෙනෙහි කරද්දි වැඩයින්න අධිචිත්තයෙන් මයි කියල සඳහන් කරනවා කර්මස්ථානයේ මෙනෙහි කරද්දිත් වැඩයින්නේ අධිචිත්තයෙන් මයි ඊළඟට සඳහන් කරනවා පිණ්ඩපාතය වළඳලා මෙතනින් පස්සේ නැවත අද වලඳන්නේ නෑ කියලා භාවනාව සම්පූර්ණ කරමී කියලා ගමන් කරන්න පටන්ගත්ත වෙලාවේ ඉඳළම අධදිචිත්තයෙන් යුක්තයි කියල කියන්න පුළුවන්. කියනේ කයි මෙතන මේ පැහැදිලි කරන්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ භික්ෂුවට තමයි පින්වතින කාලෙන් කාලිට විතර්ක පහක් පහල වෙන කියල සඳහන් කරන්න. මේ අධිච්චිත්තෙහි හැසිරෙන භික්‍ෂුවට. කාලෙට විතර්ක පහක් පහළ වෙනෝ. ඒ පහළ වෙන විතර්ක පහ අකුසල සහිතයි. ආංගේ අකුසල් සහිත නිමිති පහල වනහම මේ විතක්ක සන්ටාන නිමිති පහ මෙනෙහි කරන්න කියල කියනවා. කාලෙන් කාලිට කිව්ූ හම කර්මස්ථානය කිය එක නිතරම මෙනිහි කරන්න ඕන නැද්ද කියල ප්‍රශ්නයක් අහලා තියෙනවා. පිනති නහෙම සඳහන් කළේ මේ අධි චිත්තයක් තියෙන භික්ෂුව මේ නිමිති පහ බලන්න ඕන කියන්නේ කර්මස්ථානයෙන් අහකට එන්න ඕන කියන එකද මේ කාරණාව විස්තර කර ගැනීම සඳහානු. අදි චිත්තයක් තියෙන භික්්ෂුව මේ නිමිති පහ බලන්ඩ ඕන කාලෙන් කාලට මේ නිමිති පහ බලන්ඩෝ ඕන කියල කියන්නේ. කර්මස්ථානයෙන් අහකට එන්ඩෝනෙද ඒ නිමති පහ බලන්න කියලා හනෝ. ඒකරුණ ඊට පස්සේ බිස්තර කරලා තියෙනවා පාලියෙහි කර්මස්ථාන තිස් අටකට ද සමතර්මථාන සමත කර්මස්ථාන තිස් අටක් තියෙනවා නමුත් අප පිනතුන්ට අහලා පුරුදු ඇති විශුද්ධි මාර්ගය එහෙම සම සතලිස්කර්මස්ථාන ගැන කර්මස්ථාන හත ලිහැක් පිළිබඳව පැහැදිලි කරනවා සමතකර්මස්ථාන මෙතන සඳහන් කරනවා එහෙම සඳහන් කළත් වරදක් නෑ කියලා නමු මේ සූත්‍රයේ මෙතන සඳහන් කරලා තියෙන්නේ කරුණුත් තිස් අටක් කියන කාරණාව ඒ නිසායි එහෙම සඳහන් කරන්න යෙදනි එයින් තමන්ට කැමති කර්මස්ථානයක් අරගෙනගි හිල්ලා ඒ කර්මස්ථානයේ මෙනෙහි කරනකොට කෙලෙස් උපක්කිලේසි ඇතිවෙන්නේ නැත්තන් මේ නිමිති පහ අවශ්‍යනය කියල සඳහන් කරනවා. පිනතින තමන් භාවනාවට යොදාගත්ත කර්මස්ථානය අරගෙන භාවනාවට වාඩිවෙලා භාවනාවේ යෙදෙන වෙලාවී මෙන්න මේ අකුසල චෛතසිකයන් හිතට එන්න නැත්තන් මේ විතක්ක සන්ටාන සූතරය සඳහන් කරන නිමිති පහ මෙෙනිහි කරන්ඩ අවශ්‍යතාවයක් නෑ. මෙ නිමිති පහහා භාග්‍යතුන් වහසේ දේශනා කරලා තියෙන්නේ යම් අකුසල විතර්කයක් හිතට එළඹු නොත් ඒ අකුසල විතර්කයෙන් ගැලවීම සඳහා ඉවත්වීම සඳහා ක්‍රමාණුකූලව මේ නිමිති පහ මෙනිෙහි කරන්න කියලා පළවෙනි ක්‍රමය මෙිහි කිරීමෙන් අකුසලයෙන් මිදෙන්ඩ බැරිනම් දෙවැනි ක්‍රමයමෙන් හිරනු දෙවැනි ක්‍රමයනුත් අකුසලයෙන් මිදෙන්ඩ බැරිනං තුන්වෙනි ක්‍රමයමනෙහි කරනවා තුන්වෙනි ක්‍රමයුත් මිදෙන්ඩ බැරිනං හතරවෙනි ක්‍රමේයට යනවා හතරවෙනි ක්‍රමේයටත් බැරි වුණොත් අවසාන ක්‍රමයෙන් ඒ අකුසල නිමිත්්‍ය ප්‍රහාණය කරල දාන්න කියල සඳහන් කරනු. නමුත් එහෙම අකුසල නිමිත්තක් හිතට ආවි නැත්තං මේ නිමිති පහ ගැන හිතන්ඩා අශ්‍ය නෑ මෙනෙහි කරන්නඩ අශ්‍ය නෑ කියන කාරණාව ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. නමුත් යම් වෙලාවක සිත සමාධිගත නොවී පෞකාර කෙලෙස් පහළ වෙනව නං විතරක් චන්දය දේශයේ මෝහයකි නකුසල් ගැනීමේ සඳහන් කරන්නේ අන්න ඒ වෙලාවට තමයි මේ විතක්ක සන්ටාන ඩිමිති පහ මෙනෙහි කරන්න ඕන කියන කාරණාව සිෙහිපත් කරනවා. ලට පින්නතුන මෙතන චන්දූප සංහිතානි කියල වශනයක් සඳහන් කරලා තියෙනවා.ඒ කියන්නේ චන්දය සහිත රාග සම්ප්‍රයුක්ත සිත් කියන කාරණාවයි චන්දූප සංහිතානි කියල සඳහන් කරන්නේ. පිනතුන මේ විතර්කතුනේ ශේෂ්ත්‍රයයි අරමුණයි විශේෂයෙන් දැනගෙන තියෙන්ද ඕන. මොන විතර්කතුනේද රාගයයි දේශයයි මෝහයයි. මේ විතර්කතුනේ ශේෂත්‍රය මොකක්ද. විතර්ක පහළවෙන්නේ කොහොමද මොන හේතුවක් නිසාද.ඉළඟට ඒ විතර්කවල අරමුණමොකක්ද කියන කාරණාව හොඳට දැනගෙන තියෙන්ද ඕනේ. එතකොට කාරණාව විස්තර කරනවා. චන්දය සහිත ලෝභ සහගත සිත් අටක් තියෙනවා කියලා. රාග සහිත රාගය මුසුවන ලෝබ සහගත සිත් අටක් තියෙනවා කියල සඳහන් කරනවා. මේ සිත් අට තමයි චන්දය සහිත විතර්කවලට ශේෂත්‍රයේ බවට පත්වයන්නේ. මොනවද ඒ සිත් අටේ සෝමනස්්‍ය සහගත දිට්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ඩිට්ටිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත තුන්විනි සිත සෝමනස්ස සහගත දිට්ටිගත විප්පයුක් අසංකාරික සිත සෝමනස්ස සහගත, දිට්ටිගත, බිප්පයුක්ත, සසංකාරික සිත පස්වෙනි සිත උපේක්කා සහගත, ඩිට්ටිගත, සම්පයුක්ත, අසංකාරික සිත උපේක්කා සහගත, දිිට්ටිගත, සම්පයුක්ත, සසංකාරික සිත උපේකා සහගත, ඩිට්ටිගත විප්පයුක්ත අසංකාරික සිත උපේකා සහගත, ඩිට්ටිගත, විප්පයුක්ත සසංකාරික සිත මේ අදි වශයෙන් සිත් අටක් චන්දය සම්බන්ධයෙන් අභිධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. පිනතුනි මෙස්සිත් පිළිබඳව තව විශේෂ කරුණු කාරණ අවිධර්මයේ හදාරණ කෙනෙකුට දේශයේ සහිත ඒ සිත්වලට ශේෂ්තරයේ කියල කියන්නේ දෝමනස්ව සහගත සිත් දෙක චන්දයේ සහිත සිත්වලට සිත් අටක් පිළිබඳව පැහැදිලි කළ එනං දේශයේ සහිත සිත්වලට ශේෂ්තරයේ කියල කියන්නේ දෝමනස්ස සහගත සිත් දෙක ඒ කියන්නේ දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිත දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත සසංකාරික සිත. ප්‍රාණගාතයේ අදත්තාධානයේ පරුස වචනය මුසාවාදය පිසුණු වචනය සම්පප්‍රලාපයේ ව්‍යාපාදය යන අකුසල කර්මපත හත සිදුකිරීම වශයෙන් දේශමූලික සිත් උපදිනවා කියල සඳහන් කරනවා. මුලින් සිහිපත් කළා අකුසල කර්මපත හත ආංගේ කර්මපත හත සම්බන්ධයෙන් මෙ දේශමූලික සිත් උපදිනවා කියල සඳහන් කරනු. ඊළඟට පිතින මව්පියන් දූදරු හිතවත් ආදීන්ගේ මළගයක් වගේ උනහම වෙනත් අලාභයක් වුණ අවස්ථාවක වත් ප්‍රහැදිරිි කල මළගෙදරක් වුණහම් එම නැතැන් අපට තවත් පාඩුවක් වෙච්ච අවස්ථාවක ඒවගේම තමන් අතින් ලොකු වැරද්දක් සිද වුණු වෙලාවක දුක්වීම් වශයෙන් උපදින්නෙත් දේශමූලික සිත ඉ කියෙන සඳහන් කරනු පති යම් තැනක අපේ හිතේ දුක හටගන්නවනම් එකයි මිස සඳහන් කරන්නේ දුක හට ගන්නවනන් එතන තියෙනවා දවේශයක් එකන දුක කියන කාරණාවත් එක්ක දවේශය මුසුයලයි තියෙන්නේ එක ඉතා සියුම් විදිහට තියෙන් මෙතන දේශයක් තියෙනවා කියලා අපිට එතරන් කල්පනාවක් නෑ හිත දියුණු නැති නිසා. අපිට දැන්නේ දුක නිසා අඩනවා කියලා. දුකනිසා වැලපෙනවා කියලා. දුකනිසාම කල්පනා කරනවා කියලා. ඒයට දේශයක් තියෙන නිසායි මෙතන සඳහන් කරලති දුක්වීම් වශයෙන් උපදින්නේ දේශමූලික සිතමයි කියලා. ඒට පිද තමන්ට වඩා හොඳට ආහාර අනුභාව කරන අදිින පලදින රථවාහන භාවිතා කරන පාවිච්චි කරන හොඳ ගෙවල් දොරවල්වල වාසය කරන ගරුබුහුමන් ලබන අය දැක්කහම ඊරිෂයා සහගත දේශමූලික සිත ඇතිවෙනවා. ඊරිසියාවක් ඇති වෙනවා අන්‍යයන්ගේ සැපය අන්‍යයන්ගේ සතුට ගැන දැකල සතුටු වෙනය ලෝකෙ හුන්ාඩුයි. ඊරිසිාව මුල්කරගත්ත දේශෂතක් තමයි ඇතිවෙන්නේ. නිතරම අනුන්ගේ අගුණ කියමින් අගුණ සිතමින් ඉනායට එක දිනකට බොහෝ වාර්ගාන දේශ සිත්තුපදිවා. සමහරයේ අනුන්ගේ ගුණයක් දකින්න කැමැත්තක්මනේ. කොයි තරන් හොඳට ජීවත්වෙන පුද්ගලයක්ගේ නමුත් ඉතා සුළු අඩුපාඩුව තමයි කතා කරන්න ලැෂ්තිවෙන්නේ. ගුණ දාහක් විතර තියෙනවා වැරදි එක දෙකක් තියෙනවා අර දහසක් පමණ වූ ගුණය ගැන කතාන්නොකර එකක්ක් සුළු ප්‍රමාණයක් වෙච්චය දුරුවලතාවේ අගුණය ගැන සාකච්ඡා කරන්න තමයි බොහෝ වෙලාවට කැමති. අන්න ඒ පුද්ගලයා නිතර නිතර දේශය උපදවමින්ම තමයින්නේ. අන්ේ නිසාත් සඳහන් කරනවා දිනකට බොහෝ දේශශිත්තුපද්දවනවා කියලා. මේ ආදී වශයෙන් දේශය උපදින තවත් අවස්ථා බොහෝ ප්‍රමාණයක් සඳහන් කරලා තිෙනවා. ඊනකට පිනද සඳහන් කරනවා මෝහය සහිත සිතට ක්ශේෂත්‍රයේ වෙන්නේ අකුසලසිත් දොලහ කියල සඳහන් කරනවා. මෝහය උපදින අකුසල්සිත් දොළහක් පිළිබඳව අභිධර්මය සඳහන් කරනවා. ඒ අකුසල් සිත් දොළහ ගැනයි සිහිපත් කරන්නේ උපේක්ෂා සහගත විතිකිච්චා සම්ප්‍රයුක්ත සිත උපේක්ෂ සහගත අවදත්්‍යය සම්ප්‍රයුක්ත සිත මේ මූලිකසි දෙක පමණක් නොවෙයි කියල සඳහන් කරනවා තවත් සිත් මේ සඳහා උපදින බවයි සිහිපත් කරන්නේ ඊළකට පින්නැතින මෝහය සහිත සිතට හේතුවෙන මේ අකුසල සිත් දොලහා මෝහයේ ශේෂ්ත්‍රයේ කියන කාරණාව පැහැදිලි කරනවා. එ ලෝබ සහගත සිත්වලට සිත් අටක් පැහැදිලි කළ දේශ සහගත සිත්වලට දේශසිත් දෙකක් පැහැදිලි කලා මෝහ සහගත සිත්වෙලට අකුසලසිත් දොළහක් තියෙන බව සිහිපත් කළා. ආරම්මනය කියල වචනයක් මෙතන සඳහන් කරනවා ඒ වචනය තේරුම විටක සත්වයා තවත් විටක සංස්කාරය අරමුණ වෙන්න පුළුවන්. ආරම්මනය. සත්වයකුගේ තොර දේවල් පිනතින මෙතන සංස්කාර කියල කියන්නේ අපි ඒකාරණ අවසාකච්චා කරමු. ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණ. සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි උපදින අදහස් පිළිබඳවයි මේ සඳහන් කරන්න. පිනතින එහෙමසිහිපත් කළේ අපි කාරණාවතාවත් පැහැදිලි කළුත් මේ අටකතේ සඳහන් කරන කාරණාව සමහර වෙලාවට කෙනෙකු ගෙ හිතේ දවේශයක් ඇතිවඩ පුළුවන් සත්ව එෙක් කෙරෙහි එයද රාගයක් ඇතිවඩත් පුළුවන් සත්ව එක් කෙරෙහි මෝහයක් උපදිින්ඩක් පුළුවන් සත්ව එක් කෙරෙහි. එහෙම නැත්තන් සංස්කාරයක් කෙරෙහි එක ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණු සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි උපදිනවගේ කියනවා ඒ කියන්නේ චන්දයහෙවත් රාගය සහිත විතර්කයක් සත්වයන් කෙරෙහි උපදිනවනං රාග සහිත අරමුණ සත්වයෙක් සම්බන්ධයෙන් ඇති වෙන වනන් ඒ කියකි වේ කැමැත්තක් ස්ත්‍රියක් කෙරෙහිවේවා පුරුෂයක් කෙරෙහිවේවා වෙනත් සත්වයක් කෙරෙහිවේවා කැමැත්තක් ඇතිවෙනවනන් රාගයක් නැත්තං චන්දයක් උපදිනවනන් ආන් ඒ රාග සහිත අකුසල අරමුණ ප්‍රහාණය කරන්න අසුභ භාවනාව නිමිත්ත හැටියට ගණ්ඩෝන කෙළ කියනවා රාගයේ නැති කරන්නනං අසුභ භාවනාව තමයි නිමිත්ත. සංස්කාරයක් කෙරෙහි ඇතිවෙනවනං රාගයක් සංස්කාර කෙලක හම සත්ත්වයෙක් නැති තැන පාත්‍රය කෙරෙහි හෝ පොරොවන සිවර කෙරහි හෝ වැඩඉන්න සේනාසනය කෙරෙහි හෝ සැතපෙන ඇඳ ගැන හෝ පලඳන පාවහන් ගැන හෝ යම් රාග සිතක්ක පදිනවනයි. මේක බොහොම ලස්සනයි. මේක බොහොම හොඳයි මේ සිවර ඉතාම සැහැල්ලුයි ආදි වශයෙන් සංස්කාර කෙරෙහි යම් විතර්කයක් ඇති වුනොත්. චන්දය සහිත විතර්කයක් ඇති වනාා කියල තමයි කියෙන්. වෙනතිනි එදිනෙදා අපි පරිහරණය කරන බඩු බාහිරාදිය කොච්චරක් කෙරෙහිනං අපිට මේ චන්දය උපදිනවාද ගිහි පැවිදි බේදයකින් තොරව මේ කැමැත්ත ඒ පරිහරණය කරන දේවල් සම්බන්ධයෙන් වගේම පරිහරණය කරට බලාපොරොත්වෙන දේවල් සම්බන්ධයනුත් මෙ කැමැත් ඇතිවෙනවා වස්ත්‍ර පිළිබඳුව වේවා වෙනත් බඩුමුට්ට වේවා එහි තියන මටසිලිටු බව එහි තියෙන ගුණය එහි තියෙන සැහැල්ලු බව එහි තියෙන පහසුව මේ අදි වශයෙන් කල්පනා කර කර කල්පනාර කතා කර කර අපි ඒක කෙහි ඇලෙනව බැදෙනවා අන ඒකටයි මෙ සඳහන් කළේ සංස්කාරයක් කෙරෙහි ඇති වුනොත් ඡන්දය සහිත විතර්කයක් ඇතිවුනා කිය කියනවා එතකොට සඳහන් කරනවා අනිත්‍ය මෙිෙහි කරන්න කියලා යම් වස්තුවක් සම්බන්ධීෙන් ආලයක් ඇතිවුනහම සංස්කාරයක් කරෙහි ආලයක් ඇතිවු නහම නිරන්තරීන් එහි අනිත්‍ය බව මෙෙහි කරන්න කියලා කියනවා. එතකොට ඒ බැඳීම ආලය ඒ සම්බන්ධින් දුරරගන්ඩ. අහසු නිසා ඊලකට පින්නතිනි පැහැදිලි කරනවා දේශය සම්බන්ධෙන් කියනකොට සත්්‍යෙක් කෙරෙහි දේශය ඇති වුණොත් තමන්ගේ මූලික කර්මස්ථානය අතහැරලා මෛත්‍රී කර්මස්ථානය කරන්න කියලා. නමුත් සංස්කාරයක් කෙරෙහි දේශය ඇති වුණොත් යමක්, තම කකුලි හැපුණු අපි ගමු අපි ඇවිදගෙන යන්නකොට සමාට ඇඳී කකුලේ අපේ ඇගිල්ල හැප්පෙන්ඩ පුළුවන් ඒම නැත්තං උලුවස්සි එහෙම නැත්තං දොරේ ත් නැත්තං තවත් තැනක තියල තියෙන යම් කිසියම් උපකරණයක අපේ කකුල ගැටෙන්ඩ පුළුවන් එහමනැතං ගලක හැපෙන්ඩ පුළුවන් මෙන්න මේආදී කාරණාවක් වෙච්ච ගමම්ම අපේ හිතර දේශයක් ඇතියෙනවා. සමහරයට වශන පවා පිටවෙනවා. දේශයේ පදනම් කරගත්. තවත් වෙලාවක පාදේ හැපීම විතරක්ම නෙමෙයි පින්නතන ඕකට හේතුවන්න. රෝපවාහනය නරමන ගමනුත්. අපට එහෙම දේශසිෙත් උපදිින්න පුළුවන්. හදිසියේ. ඉතාම කැමති කෙලි නාට්ටියයක් එමරතැම් ප්‍රවෘතියක සවන්දිය යුතුම කොටසක් විකාශනය වෙන වෙලාව විදු ලිය ඇන හිටිනෝ. ඒ වෙලා අපිට කේන්තියක් යනවා. සමාට රූපරාම පිරිසිදු නැතුවයනෝ පැහැදිලි නැතුූ යනු. දේශ සිතක් උපදිනෝ. ඒ විතරක්න මේ පිනතින සමහරලාට. අපි පාවිච්චි කරන දුරකතනය ක්‍රාත්මක කරන්න බැරුවු යනවා. එහෙම නැත්තන් දුරකථන සංවාදයක ඉන්නකොට හඬ පැහැදිලි නැතුව යනවා. මේ හද වශයෙන් අපිට දවේශය උපදිනෝ. මේ කරුණු ටික පදනම් කරගෙන අපි පිඳතුන් තව බොහෝ කාරණනා ගැෙන කල්පනා කල්ල බලන්නක අපිට දවේශය උපදින තැන්කොච්චර තියෙනවද කියලා. දවේශය නම් වූ මේ භයානකක් සලකර්මයේ සිතේ උපදින උපදින මොහොතක් මොහොතක් ගානී. අපිට මහත් දුක්සහිත ජීවිත උරුම කරවන්ඩ. අනාගතයේ ඉතාම දුක් සහිත තත්ත්වයට පත්කරවට. දේශයට ලොකු හැකියාවක් තියනවා. එනිසා දවේශය කියල කියන්නේ බරපතලකු සලධර්මය. නමුත් නිතර අපේ හිතේ මේ දේශය උපදිනවා සඳහන් කලා දේශයේ ඇති වුණොත් ධාතු මනසිකාරය ගැන හිතන්න කියලා මෙතන සත්වයෙක් නෑහ ධාතුුවක් පමණයි තියන්නේ ධාතුවක් කියලා ගන්නේ පැවතිලා නැතිවෙලා යන එකක්. එතකොට මේ මොකක් සම්බන්ධයෙන් උපදින දේශය ගැනද කියන්නේ සංස්කාරයක් සම්බන්ධය උපදින දේශය ගැන. සංස්කාරයක් සම්බන්ධයෙන් දේශයක් ඉපදුනොත් ධාතු මනසිකාරය වඩන්න කියලා කියන. සත්වය කෙරෙහි දේශය හිපදනත් මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න කියන කාරණාව අපි මුලින් සිහිපත් කරන්නේ යදෙන ඉළඟට පිඩතින මේ සංස්කාරයක් කෙරෙහි ඇතිවෙන දේශය ගැන සිහිපත් කරන්න කියනවා ස්තීර නැති එකක් මේ වස්තුූ ස්තීර නැති එකක් නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවයට ගමන් කරනදය දේශයේ නැති කර ගණ්ඩ ඕනේ මේ ස්තේර නැති අනිත්‍ය කරා මුොහොතින් මොහොත ගමන් කරන වස්තුවක් සම්බන්ධයෙන් දේශයක් මගේ හිතේ ඇති කරගෙන මමගේ සසරගත ජීවිතයේ බොහෝ අනතුරටදා ගන්න අනතුරක හෙළෙනෝ ඒ කාරණාව සිහියෙන් කල්පනා කරලා මේ ඇතිවෙන දේශ සිත යටපත් කර ගඩ. කිය සඳහන් කරනවා. එළඟට කියනවා මෝහය ඇති වනහම ධර්මතා පහක යෙදෙන්ඩ ඕන කියලා. උපදින මෝහය නැති කරගන්ඩ ධර්මතා පහක් පාවිච්චි කරණ්ඩි කියල සඳහන් කරනවා. පිනතින ඒ කාරණාව නැවත විස්තර කරනවා මොහුගේ හෝ ඇයගේ හෝ අතපය නියපොතු කෙස් ලොම් මොහුණ ආදිය ලස්ස නහි කියලා හිතුනොත් එහිම අසුබොය මෙනිෙහි කරන්න කියලා. පිළ මෝහොය අපි යම් පුද්ගලයෙක් දිහා බලල ස්ත්‍රයක් වේවා පුරුෂයක් වේවා. ඒ අයගින් රුවගුණ ගැන කතා කරන. තවත් කෙනෙක් සමඟ තමන්ගේ හිත ඇදිල බැඳිල ගියපු කෙනාගේ රෝගුණ විස්තර කරනවා කෙස්වලට කැමති දත්තුලට කැමති ඇස්වලට කැමති නියපොතුවලට කැමති එව පිහිටලා තියෙන ආකාරය පිළිබඳව එව් වගේ පෙනු මේ ස්වභාවය පිළිබඳව විිස්තර කර කර විස්තර කරර මේ දේවල් සම්බන්ධයෙන් බැඳෙනවා නමුත් සඳහන් කරනවා එහෙම හිතෙනවා නං කෙනෙකුට විශේෂයෙන් අසුභය මෙනෙහි කරන්න කියලා මෝහ සහගත අරමුණින් එියය මේ මුලාඋන බවිං එය අසුබහමනිහි කරන්න ඒක තමයි මෝහය මඩින්ඩ තියෙන කාරණා පහේ දෙවනි කාරණාව එහෙම නැත්තන් තමන්ට රාගයේ ඇතිවුණේ කෙස් කෙරෙහිද ලෝමයන් කෙරෙහිද නියපතු කෙරෙහිද දත්කෙරෙහිද කියලා දෙතිස් කුණපය මෙිනිහි කරන්න කියලා කියන. කේසා, ලෝමා, නකා, දන්තා අධි වශයෙන් දෙතිස්කුණ පේමි ෙහි කරන්න. මේ ආත්ම භාවය ඇට තුන්සීයකින් ඔසවාගෙනයි ඉන්නේ අපේ ශරීරයේ ඇටකෝටු තුන්සීයකින් ඔසවගෙනයි ඉන්නේ. නහරවල් නවසීයක් ඒ ඇටකෝටුුවලට බැදිිලයි තියෙන්නේ ඒ ඇටවල මස්ක අලවලයි තියන්නේ. එයින් මේ අය නගා හිටුවලයි තියන්නේ. තෙත හමකින් වටකරලයි තියෙන්නේ. ඒ මත සිවියකින්ද යුක්තයි. නවයක් වූ වනමුවවලින්ද අනු නමදාහක් ලෝමකූපවලින්ද අසූජය නිරන්තරයෙන් වැහෙන. සහිපත් කරනු කාය අභ්‍යන්තරේම කුණපවලින් පිරිලයි තියෙන්නේ දුර්ගන්දයි ඉතාම පිළිකුල්සාගතයි. මෙහි කිසිම සාරයක් නම් නෑ කියලා සත්වය කෙරෙහි අසුභහය වඩද්දි ලෝබය නැතිවෙලා යනව කියන කාරණාව පැහැදිලි කරනු. පිනතිනඒ කාරණාව විදිට අපූරුවට විස්තර කරනවා නැයට කෝටතුන්සීය නහර වැල් නවසීය සහිතව මේ ආත්ම භාවය නැගිට්ටවල තියෙනවා අන ලෝමකූපවලින් අසුචියවෑහෙනෝ ශරීරයේ අනු නමදාහක් තියනවකිල සඳහන් කරනවා. හැම රෝම ගහක් ගාවිම ශරීර අභ්‍යන්තර අපද්‍රවග පිටවෙනවා. එකයි අසුචිය වැෑහෙනවා කියලකිව. මේ කය අභ්‍යන්තරයේ කුණපවලින් පිරිලායිතියන්නේ දුර්ගන්දයි ඉතාම පිළිකුල් සහගත. පි ශරීරය අභ්‍යන්තරය බිවිධාකාර අපද්‍රවිවලින් පිරිලා. ආහාර අනුභව කරනකොට ඒ ආහාරය මේ ශරීරයේ අභ්‍යන්තරීට ගිය හම ඒ ආහාරයට මොකද වෙන්නේ ඒ ආහාරයට මොන තත්වයට පත්තෙන්ට සිද්ධ වුනාද ශරීරයේ තුළට ගමන් කරපු නිසා අපි අනුභව කරඩ කලින් බොහෝම සුවඳයි අනුභව කිරීමේ තන්හාව ඇතිකරවනව ඒ සුවන්ද. නමුත් කටට දාලා දෙතුම් පාරක් හපහම පිනතිනේ අපවිත්‍ර තත්ත්වයට පිළිකුල් තත්ත්වයට පත්වෙනවා. ආහාර මාර්ගයේ දිගේ ඇතුළට ගමන් කරහම ආමාශයට ගිහිල්ල පැසුනු නොපැසු ආහාරත්්‍යක එකට මිශ්්‍ර වෙනවා. මිශ්්‍ර වෙලා මේකත් පැහෙනවා එහෙම පැහුණආහාර අන්ත්‍ර ඔස්සේ ගමන් කරලා අන්තිමට මහාන්ත්‍රයේ අගකෙරවලී අඟල් දහයක් පමණ ප්‍රමාණයක එකතුවෙන්න පටන්ගන්න පිරෙනකං එතන එකතුය වී එකතුවෙ වී තියෙනවා පිරුණට පස්සේ භහිශ්්‍රාවය කිරීමේ අවශ්‍යතාවය ඇතියෙන. සමහර වෙලාවට පෑ විසිහතරක් විතර මේ මෙතෙන්ට වෙලා ආහාර රැස්වෙලා තියෙනවා. සමහරයගේ ඊටත් වඩා තියෙනවා. සමහරයට බහිශ්‍රාවී අපහසතා නිසා දවස් දෙකතුන තියෙනු. පරම්ම දුර්ුගන්ද තත්ත්වයට පත්වෙනවා. අන්නේ ආහාරයේ යම් මොහොතක. අපි භහිෂ්්‍රාවය කරන තුරුම ඔස වගෙනන්න. එය ඔස වගනම අපි හැම තැනම යනවා මල කියල කියනවා අපඒකට මුත්‍ර කියල කියනවා. එයට නවෙයි මලත් තියෙනවා ශරීරයේ තවපැත්තක මුත්‍රත් තියෙනවා. එතට වැසිකිි කැසිකිලි කියලා අපි කියනවා මල පහ කරන තැනට වැසිකිලිය කියල කියනවා මුත්‍රා බැහර කරනතැන්ට කැසිකිලිය කියල කියනවා එකට වැසිකිලිබලක එකතුවෙනවා මලපා මුත්‍රාත් බැහැර කරන තැන්ගොල එකතු වෙනවා නමුත් පුද්ගලයා යම් තැනක ඇවිදිනව කියල කියන්නේ මලත් අරගෙන මුත්්‍රාත් අරගෙන තමයි යන්නේ හරියට නිකන් ඇවිදින වැසිකිළියක් කොලි. ශරීර අභ්‍යන්තරය තව මේ බඩවැල් බකු ගඩු මේ අක්මාව, පිත්තාසය, ලේ, සෙම්ම, සැරව නොයෙක් දේවල්ලලින් පිරිලා. මේ එකක්වත් බාහිරට ගත්තොත් අත්ලට ගණ්ඩ තරන් ප්‍රිය මනාප බවක් නැති දේවල්. ඉතාම අප්‍රසන්නයි දැක්කාම පිළිකුල් සහගතයි. එහෙම දේවල් වලින් මේ කය පිරිලති. හරියට නිකං අසූචි පුරුවපු කල ගිඩියක්වාගේ. මේ හමට ඇතුළින් යමත් තියෙනවද එ කිසි දේකට පින්නතුන අපි කැමති. හම කියල කීවත් මහ ලොකු අගල් භාගයක් අගල් කාල ඒ ප්‍රමාණයක්වත් අපේ හමනෑ යන්තන් නූලක් හමාරක් පමණ තියෙන හම එයින් අභ්‍යන්තරී තියෙන කිසිම දේකට අපේ කැමැත්තක් නන්නේ. නමුත් මේ ඇටකෝටු තුන්සීයකින් නගාහිටෝලා තියෙන ශරීරයේ නහරවැල් නවසීයකින් ඇටවලට බැඳල තියෙන මේ ශරීරයේ තෙත සහිත අමු හමකින් වහලතිය. මේ පිට පැත්තිතියෙන් හමදිහා බලාගෙන සුබයි සැපයි කියලපි කතා කරනවා. අභ්‍යන්තරීනං සුබයි කියට සැපයි කියන්න කිසි දෙයක් තිබුලනේ. මෝහොය ආං එහෙම මේ ශරීරයේ ගැන හිතල 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 ඇතිවෙෙන්ඩ තියෙන මෝහයේ. ඇති වෙලා තියෙන මෝහය මේ කයට තියෙන රැවටීම නැතිකරගණ්ඩ උත්සාහ කරන්න කියලා සේපත් කරනවා. එමන පිඩතන විතක්ක සන්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරෙන පළවෙනි ධර්ම දේශනාව අප මේ විදිහයට නිමාා කරන්න සූදානන් වෙන්නේ සූත්‍රයත් අට්ටකතාවත් දෙකම සම්බන්ධ කරගෙන මේ දේශනාව සිදු කරන නිසා සමහර ධර්මකාරණ එක වරක් ඇහුවහම වැටහෙන්නේ නැතිවෙද්දක් පුළුවන්. නමුත් දෙතුන් වතාව දේශනාව ශ්‍රභණය කරනකොට ඔබට ඒ කාරණාව හොඳට තේරුම් ණ්ඩ පුළුවන් වී කියල හිතෙන. භාවනානු යෝගීව සසර මග කෙරවල කරගන්ඩ උත්සාහ දරණ සත්පුරුෂයන්ට බොහෝසේ ප්‍රයෝජනවත් වෙන අනික් හැම කෙනෙකුටමත් අකුසල කර්මයෙන්වෙෙන් වෙලා කුසල කර්මය උපද්දවා ගන්ඩ බොහෝසේ උපකාරවන මේ උතුම් සූත්‍ර දේශනාව ලෝකසත්වයාගේ යහපත වෙනුවෙන් දේශනා කරවඩ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ටෙනිසන් සේනානායක, යමුුණ සේනානායක කියන මහත්ම මහත්මීන් දෙපල විසි. උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා සැප්තැම්බර් එකලොස් වෙනෙදිනට උපන්දිනය සමරණ ටෙනිසන් සේනානායක තාත්තාටත් මාර්තු මස විසි අටවැෙනදිනට විසි හතරවන උපන්දිනය සමරණ හර්ෂද හිර්්‍යා සේනානායක පුතුටත් කේලිනි නේලක යන දූදරුවන් ඇතුළු පවුලි සියලු දෙනාටත් නිදුක් නිරෝගි භාවය චිරජීවනය ලැබීම ඉතා ඉක්මං භවයක සතර මඟ පල නිවන් ශාක්ෂාත් කිරීමටත් එලෙසම දෙපාර්ශවේ මියගිය මවුපියන්ට සංසාර්ගත නෑදැයින්ට පින් අනුමෝදන් කිරීම පිණනිසත් අපගේ කල්්‍යානමිත්‍ර දේශකයාණන් වහන්සේටත් ලෝකවාස මහා සඟරුවනටත් අනන්තූරත්නත්‍රය ආශිරුවාදය ලැබීම සඳහාත් උතුම් ආර්ය මාර්ගයේ පූරණය කර අමාමහන් නිවනින් සැනසීම පිණිසත් මේ කුසල් හේතු වාසනාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ටෙනිසන් සේනානායක යමනාසේනානායක යන මහත්ම මහත්මීන් ප්‍රධහනව දදුදරුවන් විසින් පිින් අනුමෝදංකළ සියලු දෙනාටුම පින් අනුමෝදං වේවා ආශරවාද කළ සියලු දෙනාටම රත්නත්‍රය යාශිරුවාදයෙන්. නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා, ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලීකින් සැප සහිත ප්‍රතිපදාවින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සියලු දෙනාටම මේ පුන්නෙ ධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් සහාචබුම්්මත් හාදේවානාගා මහි්ධිකා. ප්ඥන්තන් අනුමෝදිත්වාචරංරක්කං තුළුක ශාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හූතුචෙ. පිතෝ භවතුළු කෝචේරාජා භවතුදමමිකු.